අපි දැනමන් කියනවා කාන්දාවට කිසිම ආරක්ෂා නැහැ ලංකාව. අපි සෙටල් කරන්න ඕන අලුත් ආණ්ඩුව අපි මේ ඉලෙක්ෂන් එකේ බලාපොරොත්තු ඉන්නවා. ඒ ඉලෙක්ෂන් එකේ ඉවර පස්සේ හරියට අපේ ආණ්ඩුව නිව්ටන් එකේ ගෙන්නන්න පුළුවන් කියලා මම කල්පනා කරලා ඉන්නවා. ඊට කලින් අපි කොන්දට ආරක්ෂා කරලා හිටිය අපේ කලින් මේ ආණ්ඩුව ඇවිල්ලා මේ අපේ උතුරු එකේ අල්ලහඬ කලින් අපි හිටිය අපේ එල්ටිටි කාලය. ඒක කියන්න ඕනේ. ඒක මේ කිය අපේ වුණා ප්‍රශ්නයක කිව් තමයි මිනිසුන්ට තේරෙනවා. ඒ කාලය කාන්දාවට ආරක්ෂා නම් කියලා වැඩනේ. අවුරු මේ 12ට නයිට් 12ට එළියට ගිහලා එන්න පුළුවන්, දෙකට ගිහලා එන්න පුළුවන්. ගෙදර ප්‍රශ්නේ එන්නේ, ළමයාට ප්‍රශ්නේ එන්නේ, ඉස්කෝලේ ගිහලා එන්න පුළුවන්. මර්ඩර් එන්නේ, ලංචම් නැහැ, සුදුපාඩ වෑන් කිසිමක් නැහැ. දැන් තමයි ඒගොල්ලන් අඟුණා පස්සේ අපිට අද වෙනකම් ප්‍රශ්න ෆේස් කරනවා. ඔබතුමීගේ මුල් අදහස් දැක්වීමේදී කිව්ව කාරණය ඒක ගාක අදාළ නොවුනත් අපි ඒක අමතක කරගෙන යන්න බෑයි කියලා හිතෙනවා. ඔබතුමිය කියනවා එල්ටිටි සංවිධානය ඒ ප්‍රදේශයේ පාලනය කරන වෙලාවේ ඔබතුමිය වගේ අයට එහෙම නැත්නම් කාන්තාවන්ට හිරිහැර සිද්ධ වුණේ නැහැ කියලා. මේ ඔව් ඒ වුණාට මේ ගෑරු ළමයි පැහැරගෙන ගියාද එල්ටිටි සංවිධානය? ඔව් චන්දන, අපි කිව්ව කතාව ඇත්ත කතාව. මේ කලින් අපි ඒ ශ්‍රී ලංකා නිදා පත්ස එන්ඩ කලින් අතන 95 කලින් ඒක එල්ටිටි කාලය තමයි. ඒ කාලේ ඉඳලා තමයි අද වෙනකම් මේ සිත්ත වුණා. නෑ මං අහන්නේ ඒක නෙවෙයි. එල්ටිටි සංවිධානය ගෑනු දරුවන් පැහැරගෙන ගියාද? ඒක තේරෙයි. පැහැර නෑ ඒක ඒක කැමැති ගැටි ගියා කැමැති නැතුව ගැටි ඒක මට දන්නේ හරියට කියන්න. ඔබතුමිය යාපනයේනේ. යාපනය කෙනෙකුට ඒක ඔබතුමිය බොහොම හොඳට දන්නවනේ මේක. ඒ නිසා අපි ඇත්ත කතා කරෝතින් එල්ටිටි සංවිධානය ගෑනු දරුවන්ව පැහැරගෙන ගියාද? නෑ ඒක නෙවෙයි. ඒක කැමැති එක තමයි ගියා. කැමැති යන කොට ඔබතුමිය කියන්නේ මේ ළමා සොල්දාදුවන් ඇති කරේ කැමැති කියලා. ඒක දැනේ. ඒගොල්ලෝ කැමති කද මේක මට හරියට දන්නේ කියන්න දන්නේ ඒක. මොකද ඔබතුමිය කියනවා ගෑනු දරුවන්ට ආරක්ෂාකාරී වාතාවරණයක් තිබුණායි කියලා. ඒක තිබුණා. ඒක අපි සිවිල් වගේ වුණානේ බෑ ඒගොල්ලෝ ඒක. එතකොට ළමා සොල්දාදුවා නැති වුණේ කැමැත්තෙන්ද? කාරණා දෙකක් එක විට කියවෙන හින්දායි මං අහන්නේ. එහෙම නැතුව ඔබතුමිය අපහසුතාවයට පත් කිරීම සඳහා නෙවෙයි. අපිට මෙහේ දකුණේ ඉන්නකොට අපිට පේනනවා දරුවෝ සොල්දාදු විදියට භාවිත කරනවා. ඒක පිරිමි දරුවොත් ගැහැණු දරුවොත් සොල්දාදුවන් විදියට භාවිත කරනවා. ඒක අපි දැක්කා. ඒක ලොකු සාකච්ඡාවක් ලක් වුණා. හැබැයි ඔබතුමිය කියනවා අපේ දරුවන්ට ආරක්ෂාව තිබුණායි කියලා. එතකොට තව එකක් තමයි මම මෙහෙම ඇහුවොත් එහෙම මේ යුද්ධයට පස්සේ සමාජය තුල ඇතිවෙන මේ ඔබතුමිය කිව්වා කී දෙනෙක්ද 14 දෙනෙක් දූෂණය වෙලා තිබුණායි කියලා. මේ ඇතිවෙන යම්කිසි ආකාරයක නොහික්මුණු ගතිය ඇති වෙලා තියෙන්නේ ඒ යුද්ධයේ අඳුරු සෙවණැලි හින්දා නෙවෙයිද? යුද්ධය කියනකොට යුද්ධයෙන් ඇතිවෙච්ච මානසික තත්ත්වයන් හින්දා නෙවෙයිද? ඔබතුමිය හිතෙන්නේ නැහැ. හරි හොඳයි ඔබතුමිය කාලේ පටන් ගන්නවා.